යිබෝන් මේ ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනය කැල්නේ විශුද්්‍යාලයේ ගනකාදි කරන අධ්‍යනාන්සය සමඟක් මෙවර අපස උසස් පෙල විභාගේ සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ගේ සිසුන්ට අත්වලක්වීම සඳහා පෝත්තන් ලබන අධ්‍යාපන වැඩසටහන් මාලාවේ ගිනුම් කරන විශයටා දාළ වැඩසටහනටයි. අදදින කැල්නේ විශුද්්‍යාලයේ ගණකාදිි කරන අධ්‍යෙන වහන්සේ නියෝජනය කරමින් මා සමඟ පැමිණ සිටින කතිකාච්චාය මඩුල්ල හඳුනාදීම ප්‍රථමේෙන්ම සිදුකරමු. මා ආචාරය අන්ඩුුව කරුණුාරත්න කැනි විද්‍යාලේ ගැනකාදිිරන අද්‍යනන්සේ ජේස්්ට කති කාචාරයවරයක් වසෙන් කටයතුරනවා. ඒවගේ මගේ වංගත පැත්තේ ඉන්නවා ජෙෂ්ට කතිකාචාරය මිලා මනසිංහ එතුමිය වරලත් ජනකාධිකාරීවරයා. ඒගේම මගේ දුණොත පැත්තේන්නවා ජේෂ්ඨ කතිකාචාරය ඒමයි ලක්ෂන් මාත්ම ඉතින් අද දවස තුළ අපි අපේක්ෂා කරනවා අපස උසස් පෙල දරුදැරියන්ට ඉතාමත්ම වැදගත්වන විශෂය කොටසක් පිළිබඳව සාකච්ඡාවට භාජනය කරන්නට මෙහිද විශේෂන් අපි බලාපොරොත්තුවයෙනවා බදු ගිරුම් ගත්ත කිරීම පිළිබඳව විශේෂෙන් මේ බදු ගැන කතා කරනට අපිට අවධානයම කරන්න තිබෙන ප්‍රධාන කොටස් කීපයක්ම තිබෙනවා එකක් තමයි එකතු කළ අගේ මත බදු ගණනය කිරීම සහ ඊට අදාල ගිනුම්ගත කිරීම සිදුකරන ආකාරය එවගේම සමාගම් සම්බන්ධයෙන් ආදායම් බදු ගිනුම්ගත කිරීම සම්බන්ධයෙන්. එවගේම ලාබාන්ස මත රඳවා ගැනීමේ බද්ධ කොහොමද ගිනුම්ගත කරන්නේ ඉට අදාළ ගැලපීම් සුදු කරන ආකාරය පිළිබඳවත් මේසා කච්ඡාවේදී අවධානයම් කරන්න අප අපේක්ෂා කරනවා. ඊට අමතරව අපිට වංගලලා තියෙන අඩහෝරාවක කාලය තුලදී අපි අපේක්ෂා කරනවා වැටුප හා වේතන දිනුම් ගත කිරීමට අදාලව වැදගත් කොටස් පිළිබඳවද සාකච්ඡාවට භාජනය කරන්නට. එතින් මම මේ වැඩසටහනට ප්‍රවේශවීම සඳහා ප්‍රථමයම්ම අපේ ජේෂ්්‍ර තිකාචාය ලක්ෂන් වහතා ත යොමොන්නට කැමතියි. අපි ඇතරම අපේ දරුව හැවෙලෑම අප දරුවන්ට දහිට තියන හන්ඩ තියන නමක්තමයි මේ එකතු කලා අගේ මත බද්ද අපි භාවිතා කරනවා ඉංග්‍රීසින් වැඩ් කියලා ඇති අපි පත්තරක බැලුවත් මේ වැට් වැඩ්ගෙන අපි නිතර නිතර අපිට දකිින්ට තිවනවා මිලක් දැක් අත් බාන්ඩක වැට් සහිත මිල වැටවට රහිත මිලා දිවස්යෙන් අපි දකින්නට තිවෙනවා. ති මම විශේෂෙන් කැමැති සම්බන්ධයෙන් සාකච්ඡාවට යොමුන්නට කොහොම අපේ දරුවන්ට මේ එකතු අගේ මත බද්ධ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නේ. ඔවුි එකතු කළගේ මත බද එමතම් වැලි වැඩ ටැක්ස් එමත අපි වැට් කියලා කියනවා මේ වැට් කියලා කියන්නේ ම එකතු කළ අගේ මත බදු කියලා කියන්නේ පාරිභෝජනය මත පනව බද්දක්. ඇතවශයම අවසාන වශයෙන් බදු වැට් දරුණු ලබන්නේ අවසාන පාරිභෝගිකයා විසින්. අපි මේ වැට් පිළිබඳව කතා කරනකොට ඒ හා සම්බන්ධ වන වචචන මත පද කීපයක් හඳුනා ගැනීම වැදගත්වෙනවා උදාහරණයදට යෙදවුම් එකතු කළ අගයඒවගේ නිමවුම් යෙදවුම් බදු නිමොවුම් බදු ආදී වශයෙන්. ඔබ තිරය දෙසට අවධනය යොමු කළොත් තබට පුළුවන් ඒ කාරණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න මෙතන අපිට උදාහරණයක් එම සරල සටහනකා ශ්‍රයෙන් දක්වලතින ව්‍යාපාරයක යෙදවුම් මොනවද කියන කාරණය එය ගැනුම් වෙන්න පුළුවන් එමතා අප හඳුනාගන්නා මුදරෝ්්‍ය වෙන්න පුළුවන් මේ සටහනට අනුව යෙදවුම් රොපියල් සීක යොදෝ ල තියෙනවා ඒවගේම නිමුම් පිළිබඳ සලකලා බැලුවොත් නිමූම් කියල කැන්නේේ ව්‍යාපාරය තමන්ගේ නිෂ්පාධන ක්‍රියාවලි අවසානයේ විකුණුම් විදිහයට ව්‍යාපාරෙන් පිටතට ලබා දෙනදේ. එහි වටිනාකම රුපැල් එක සේ විසක් ලෙස සටහන් කරලා තියෙනවා. මෙිහි යෙදෝම්පල් සයි නෙමෝම්බල වටිනාකම රුපියල් එක සී විස්සයි මේ දෙකාතර වෙනස ව්‍යාපාරය විසින් එකතුළ වටිනාකම එකතු කළගේ ලෙස පිහඳනා ගන්නනවා. රුපියල් විසක් ලෙසම හිදී සටහන් කරලා තියෙනවා. යම් කිසි ව්‍යාපාරයක් විසින් මෙලෙස තමන්ගේ නෙමෝම් මත පාරිභෝගිකයන්ගෙන් මේ බදු අයකර ගැනීම කිරීමට අවශ්‍ය නම්. එම ව්‍යාපාරය විසින්. තමන්ගේ ්‍යායයේ දේශආදයම් බදු දෙපාර්තමේන්තුවේ ්‍යාපදිං චිකරලාය සඳහා ලියාපදිංචංකයක් ලබාගත යුතුයි. එළඟට අප මේ යෙදවුම් බදු සහ නිමෝම් බදු පිළිබඳව කතා කිරීමේදී. යෙදවුම් බදු කියලා කියන්නේ ව්‍යාපාරයක් විසින්, තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවන දේතුළ ඇතුළත්ට එම තම්. ගැනුම් තුළ ඇතුළත්ව යෙදවුම් සපේන පාර්ශවයන්ට කරන ගෙවීම්. ඒඒ නතම් ඒ තුළ අන්තර්ගත වන වැඩ් කොටස.ඒවගේම නිමවුම් කියලා අපික් කිය කියන්නේ ව්‍යාපාරය විසින් ව්‍යාපාරයෙන් පිටතට විකුණනු ලබන විකුඩුම් තුළ තිබෙන ඒ ගනු දෙනුකරුවන්ගෙන් අයිකරගන්නා වැට් කොටස. අපි බැලුවොත් එහෙම මේ යෙදවුම් බදු සහ නිමවුම්බදු. යෙදවුම්බඳදු කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක් නොවී. එය ව්‍යාපාරයට නැවත දේශී ආදායම්බදු දිපාර්තමේන්තුවයෙන් අයිකර ගැඩීමේ හැකියාව තියෙනවා. එවගේම නිමවුම්බද්ධ ව්‍යාපාරයේ ආදායමක් හෝ විකුණුම්බල කොටසක් වන්නේ නැහැ එය ව්‍යාපාරය විසින් දෙශය ආදායම්බදු දිපාර්තමේන්තුවට ගිවිය යුතුයි. අපි සාමානයෙන් සිද කරන්නේ මේ යෙදොවුම් බදු සහන් නිෙමවුම් බඳදු අතර වෙනස දේශය ආදාය බඳ දෙපාර්තමේන්තුවට ගෙවිම් අපි ඉතිරේ දෙසට අවධානය යොමු කළොත්. නමොවුම් බද්දේිකම යදවුම්බද්දේ ටිනාකමට වඩා වැඩි නම්, එය ව්‍යාපාරය වගකීම අ්බවට පත්තිනවා. එකන්නේ ඒ ප්‍රමාණය ව්‍යාපාරය විසින් දේශ දායම් බඳ දෙපාර්තමයන්තුට ගෙවී යුතුයි. ඒ වගේම නිමවුම්බද්දී වටිනාකම අඩුයි නම් යෙදවුම් බද්ධට වඩා ය ව්‍යාපාරයේ වත්කමක් වෙනවා. යආකාරයට තමයි යෙදවුම් බදු සහ නිමවුම් බඳදු අතර වෙනසා හඳුනාගත යුත්ති. මේ‍යාකාරයට අපිට පැහැදිලි කරන්න පුළුවන් එකතු කලාගේ මත බදු කියන්න මොනවාවද එදවුම් බදු සහ නිමොුම් බදදු අතර වෙනසා අපි කොහොමද සාකච්ඡාවට ාගනය කරන්නේ එනදේ පිළිබඳව. ඕ ඒ අස්ථාවදී තාම පැහැදිලිව සඳහන් කරු ලැබවා ගෙස්ත්‍රකතිකාචාරය ලක්ෂන් මහත්ම විසින් නිවෝම් බඳ පිළිබඳවත් යෙදවම් බද පිළිබඳවත්. මේ තත්වේ කොමද අපේ දරුවන්ට තවදුරටත් උදාාරණ කාශ්‍රයෙන් පැහැලිරන්නේ මේ ගණනය කිරීම්ද ඇතුළව. ඒ ගිනුගත කිරීමට ඇතුළව. කොමද පිසාකච්චාවට භාජනය කරන්නේ කොහොම දරුවන්ම දැවරන්නේ වැ් ගිනුම්ගත කිරීම හා ගණනය කිීම සම්න්ධය. අපිේ දැම් බලමු ගිනුම් ගතරන්නේ කොහොද මේ බැට් එහමනැත්ත එකතු කළගේ මත බද්ද ගෙනුම්ගත කරන්නේ ගොහොමද කියලා. මෙහිදී ඔබට එය සරණ උදාහරනයයක් මගින් දැ ගණඩ පුලුවන් තිරේ දශන පරදි උදාහරණය සපේ ලතියෙන ඔබට අයිතම කිහිපයක් අයිතම් තුනක් විකුණුම් ගැනුම් හා අනිකුත් වේද මේ අයිතම තුනම වටිනාකම් සටහන්වන්නේ සීයට පහලවක් වැට්බදු සහිතව. අපිට මෙහිදී මූලිකවම කළ යුතු වන්නේ ගිනුම් තැබීමට පේර මෙහි අන්තර්ගත වන බදු ප්‍රමාණය ප්‍රථමයෙන් ගරණය කළ යුතුයි. මෙම අයිතම තුනම සීයට පහළව වන බදු සහිතව ලබාදී ඇති නිසා එහි ඇති බදු ප්‍රමාණය ගණනය කිරීම පහත්ත ඔබට දැකගන්න පුලුවන් වෙනවෙනම ගණනය කරලා දක්කල තියෙන. උදහරනයක් වශයෙන් විකුණුම්ල වටිනාාකම දෙලක්ෂ තිස්දාහයි මෙම දෙලක්ෂ තිස්්දාහ තුළ කොපොමන බදු ප්‍රමාණයක් අඩංගු වෙලා තියනවා අධක ගණය කිරීම විදදියට සිදදු කරලා තියෙන මේ දෙලක්ෂ තිස්්දාහ එක සේ පහලෙන් බෙදලලා පහලුවෙන් ගුණ කල්ලා තියෙනවා දැ ඔබ හිතයිඇයිේ විකුණුම් ප්‍රමාණය වටිනාගම එක සේ පහලෙන් බෙදුවඇයි කියලා අපිහිතම ආයතනයක අපි විිුම් ඉන්න යිතිය පිළියල කිීමදී එම අ තන විසින් කිසිදු බදුගේවීමක් සිදු කරන්නේ නැත්තං. එම යතන විකුණු ඉ න්නොයිසි ිනාකමර ියල් සී යි කියලා. නමුත් බදගේවන ආයතනයක ඒයට සීියට පහලොවක වැඩ්බද්දක් එකතු කලොත් එම විකුණුම් ඉන්න්නොසිය වටිනාකම එක සිය පහළවක් වෙනවා. ඒ අනුව මෙහිදී සපයාතියන විකුණුම් ප්‍රමාණය වටිනාකම දෙලක්ෂ තිස්දාහ කියන්නේ එක සිය පහළවේ වටිනාකම. එහි අඩංගු සීයට පහලවේ වැඩ්බදු ප්‍රමාණය ගණනය කිරීම සඳා. අපිට පහත දක්වා ඇතිආකාරයට ඔබට තිරේ දකින්නඩ පුළුවන් ආකාරයට එක සිය පහලෙන් බෙදල මෙම යිතම තුනේම බදු ප්‍රමාණය වෙනවෙනම ගණනය කරලා ගන්නවා. අපි බලම දැම්මහි විකුණුම් බල අඩංග වෙලා තියෙනවා තිස්දාාහක බදු ප්‍රමාණයකු ගැනුම්බල අඩං වෙලා තියන පාලු දාහ බදු ප්‍රමායකත් ඒවගේම අනිකුත් වේදම්බල එදදා පන්සයක බදු ප්‍රමාණයකුත් අඩංගවෙලා තියෙන. අපි මීළඟට බලමු කොහොමද මේ බදු ප්‍රමාණය ගිනුම් ගත කරන්න කියලා. පළමයෙන්ම අපි සලකා බැලුවත් විිකුණුම් ප්‍රමාණය ඉසල්ලා තිරේ දැක්කු හටහනටන්ුව දෙලක්ෂ තිස්දාර. මෙම දෙලක්ෂ තිස්දා හම ව්‍යාපාර ආයතනය ආදායමක් වන්නේ නෑ. මෙම මුගලු වටිනාකමම නයගැතියෝ විසිං මුදල් මුදලට කරන ලද විකිණී මක්නං මේ දෙලක්ෂ තිස්්දාහම් ව්‍යාපාර ආයතනය විසින් මුදල් වචෙන් මෙම ප්‍රමාණය අයකර ගැනීමට ලක්කරගන්නවා. ඒ.ද. මුදල් ප්‍රගිනුම දෙලක්ෂ තිස්දාහක් හර කරනු ලබනවා. එහෙම නැත්තා මේ නයට කරන ලද විකිීමන නයගැතිය හරිකිරීමට ලක් කරනවා. නමුත් දැන් මේ දෙලක්ෂ තිස්දාහම මුදලින් ලැබුවත් අපේ ආදායම ලෙස සලකන්නේ දෙලක්ෂ තිස්දාහෙන් අප අඩු කරනවා එහි ඇති බදු ප්‍රමාණය මෙහි ඇති බදුප්‍රමාණය ඉහත ගණණය කිරීමට අනුව ඔබට දැක ගණ්ඩ පුළුවන් ඉහත ගණණය කිරීමට අනුව ඔබට දැකගන්න පුළුවන් මෙහි බදු ප්‍රමාණය වන්නේ තිස්දාහයි. මෙම තිස්දා හඩුකරයින් පස්සේ මෙම තිරේ වෙත යොමුමු. අඩුකරයින් පස්සේ විකුණුම් වටිනාකම වෙන්නේ ලක්ෂ දෙකයි. ලක්ෂ දෙක් විකුණුම් ලෙස සතහන් කරනවා. ඉතුරු තිස්දහ අපි සඳහා සටහන් කිරීම සඳහා පාලන ගිනුමක් විෘත්ත කරනු ලබනවා එ ගිනුම අපි නම්කරුණ ලබනවා එකතු කළ අගේමත පාලන ගිනුම බදු ගෙවන පාලන ගිනුම. එම ගිනුම බැර කරනු ලබනවා. ඒ ආකාරයටම ගැනුම් සඳහා ඇතුළත්වූ පාලොස්දාහක බදු ප්‍රමාණයත් අපි පාලනගිනුමක් ආකාරෙන් සටහන් කරනවා. ගැනුම්ගිෙනුම හර කරනවා අප ගැනුගිෙනු බදදු සහිත ගනු ගිෙන ක් ලක්ෂ පාලොස් දාහයි ඒ ඇතුළත්තු බඳදු ප්‍රවාමාණී පාලොස් දාහයි පාලොස් ප්‍රමාණය ඉවත් කරලා ගැනුම් ප්‍රමාණේ ලක්ෂයක් ලෙස සටහන් කරලා ඉතුරු පාලොස්දාහ. බදු පාලනගෙනුම හර කන්නවා. එතකොට මුදල් හිමියා අප ගැනුන් සඳහා යොදමවල මුළ මුදල් ප්‍රමාණය ක්ෂ පාලොස් දාාක්ුම වියදමක් ලෙස සටන් කන්නු ලබවවා ඒ ආකාරයටම අපි අනිකුත් වියදම සටහකරනු ලබනවා. එහිතියෙන බදු ප්‍රමාණය වෙනම සල කළ එම බදු ප්‍රමාණය පාලන ගෙනුම හර කරලා. වියදංගනුම බදු රහිත ප්‍රමාණයෙන් හර කරලා ඒඇන්න රුපියල් දහදාහෙන් හර කරලා මුළු මුදලම අනිකුත් වීදංගෙනම එක කොලොස් දහස් පන්සිියීම. බැකකිෙීමට ලක් කරනවා. දැන් ඔබට තිරේ ඊළඟ අවස්ථාවේදී දැකගන්න පුළුවන් මෙම සටහන කොහොමද වැට් පාලන ගිනුේ මෙමැත්තාම් බදුපාලන ගිේ සටහම් ෙලාතියන කොහොමද කියලා. එහිදී විකුණු ගිනු විුණ සඳහව් බද්ධ ප්‍රමාණය ති ස්දාහා බැර කරලා ඒවගේ ගැනුම් සඳහව බදු ප්‍රමාණයේ පාලු ස්දාක් කර කරලා නිකුත් වියදම් සඳහව එදදාහස් පන්සියක ප්‍රමාණය හාර කරලා තියනවා. එතකොට මේ ගිනු මේ බැරපැත්ත වැඩී තිස්දාහක් හර පැත්තේ එකතුව වෙන්නේ පාලස්දාහ ද්හස් පන්සියයි දසේදස් පන්සීය ශේෂයක් ඉතුරුවෙනවා ගිනුමේ. එම ශේෂය අපි පහලට ගෙනයනෝ. මෙම ශේෂය අපි හඳුන්නනුව බැරශේෂයක් එහෙම නැත්තම් මෙම බැරශේෂයෙන් නියෝජනය වන්නේ ව්‍යාපාරා අයතනය විසින් විකුණුම් වලින් අවසාන පාරිභෝගිකයාගෙන් එකතු කරගන්නාල්ලද්ද දහස් පන්සියක මුදලක් තව දුරටත් දේශී ආදාායන් දෙපාර්තමේන්තු වෙත ගෙවියවිුතු මුදලකය ව්‍යාපාර ආයතනය වගකීමක් බවට පත්වෙනවා. අපි ඊළඟට බදුු සඳහා ගෙනුන් තැබීම තවත් සරල උදාහරණයකින් සලකාබලමු මේ ඇත්තරම දෙදස් එොල්හාවර්ශයේදී ඔබේ විභාග සඳහා යොම් කරපු ප්‍රශ්නයක්. ඒඉතාම සරල්ල ප්‍රශ්නයක් ඔබට අවධානයමු කරන්න පුළුවන්ගෙහි එහි දීලතියවා පාලන ගෙනුමේ සාරාංශය පාලන ගෙනුමක් ආකාරයට නෙමේ දීලදයන්නේෙ සාරාංශියක් විදිට. නමුත් සාරාංශයත් එම හරද බැරද කියන සටහන්ද සහිතවත මදීලතියෙන්නේ ආරම්භග ශේෂය බැරවිදියට දීලදයෙනවා එක්ෂ නස්දා එතකොට විකුණුම් මත කෝ කොපමන බදු ප්‍රමාණයක් එකතු කරගත්තද දෙනිදස් පන්සීයක් බැරට සටහංවෙල දයෙනවා ඒවාගේ ගැනුම්මත කොච්චර ප්‍රමාණයක් බදු ආයතනෙ විසින් ගෙවල තියෙනවාද. හය ලක්ෂ පනස්දාහක ප්‍රමාණයක් හරට සටටංගල තියෙනවා. මීට අමතරව ව්‍යාපාර ආයතනවිසින් දේශී ආදායම් දෙපාර්මේන්තුවට වැවැට් බදු ලෙස එද්දා එක්ලක්ෂ හැත්තදාහක මුදලක් ගවල තියෙනවා ඒ හ ලෙස සටහංගල්ල තියෙනවා. දැම් මෙහිදී එක උපකල්පනයක් කරලාතියනවා මේ විකුණුම් මත එකතු කරගත්ත බද්ධ ගෙවීමේදී. ඒ ගැවීමට පෙර ගැනුම් සඳහා ධරන ලද වැට් බදු හිලාව කිරීමත් සිල්දු කරගන්න පුළුවන්. මෙහිදී උපකල්පනයක් කරනවාපි කරලතියනවා මේ ගැනුම් සඳහාගේ වූ හායලක්ෂ පනස්දාහක මුදලම. විකුණුම් මත එකතු වූ මුළු මුදලෙම්ම අය කරගත හැක කියලා. ඒ අනුව ඔබට දැකගණ්ඩ පුළුවන්. ඊළඟට සටහනේ තියෙනවා කොහොමද පාලන ගිනුම සකස් කළහම කොහොමද ඒ දිස්වන්නේ කියලා ඔබට පිළිතුර ලබාන්න බලාගන්න පුළුවන් තිරේ සටහනාශරයිෙන් අවසානශේෂය තුන් සියයක්ක් වසියෙන් ඒැන් මෙහිත් අවසාන ේය නැවත රපියල් තුන් සියක මුදලක් ආදායම් දේශ ආදායන් දෙපාර්ත්තුවන්තුට ගෙව ුතු දලක් ලෙස සටහන්වවෙල්ලා තියනවා. දැන් අපට ඉතාම පැහැදිලිව පැහැදිලි කිීමක් කරුණු ලැබවා මේ දෙපල විසින්. විශේෂයෙන් වැට් ගිනුම්ගත කරන ආකාරය සහ වැඩ් ගණනය කරන ආකාරය පිළිබඳව. ඒ අනුව නිමවුම් බද්ධ වැට් පාලන ගිනමට බැරකිරීමත්. යෙදවුම් බද්ධ මෙම පාලන ගෙනමට හරකිරීමත් තුළ අපිට අවසානයේදී ශේෂය ගලපා ගැනීමට හැකියාව තිබෙනවා. ඇතින් ඒ පිළිබඳව පැහැදිි කිරීම ප්‍රමාණවත් ක කියෙන ම විශ්වාස කරනවා අපේ දරුවන්ට මේ ඉතාමත්ම ප්‍රෝජනවත්වෙේ ඉදි විභාගය සඳහා කටයුතු කිරීමේදී. මීලකට මම කැමති විශේෂෙන්ම අපේ දරුවන්ට අවශ්‍ය වන හැමදාම සමාගම් සම්බන්ධින් ගැලපීමට සිදුවන විශේෂ ැලපීමක් තිබෙනවා ඒ තමයි ආදායම් බදු සම්බන්ධ ගැලපීම. ති ආදායම් බදු සම්බන්ධ ගැලපීම කිරීම සඳහා. යම් යම් අවශ්‍යතාවයන් තිබෙන එකක් තමයි විශේෂයෙන් දෙදස්සයියංක දහයි දරන දේශයා දැන් පනතේ යම් යම් විදිවිධානයන් තිබෙනවා.ඒ වගේම අපිට මෙහිදී කතාව හ ලක්වන තවත් වැදගත් කරුණු කීපයක් ති නොම ක්ෂේරුවාර් ෂේත සෝතක්ෂේරු ක්‍රමය යනදී වැදගත් කාරණ කීපයක් සංකල්ප කීපයක්ම තිබෙනවා. මේ පිළිබඳවේ දරුවන්ට පැහලල් කල දනක කොහො ක්ෂණමත්නය හොයි ආචර්යන්. මහත්මයක් සඳහන් කළා ආකාරයට මේ සමාගමක ආදායම් බදු ගැලපීම ඉතාමත් වැදගත් කාරයක් සමාගමක අවසාන ගිෙනුම් සකස් කිරීමේ දී. එවගේම තමයි මේ සමාගමක ආදායම් බදු ගැලපීම සඳහා අදාලවරන නීතිය වන්නේ දෙදස් හයේ අංක දහයදරන දේශී ආදායම් බඳ පනත. මේ ආදායම් බදු පනතට අනුව සෑම සමාගමක් විසින්ම තම බදු ඇයකළ හැකි ලාබයන්නේම ටැක්ස්බල් පොෆට් එක ඒ ගෙවීුතු බදු ප්‍රමාණය දේශ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවේ යුතුයි. සාමාන්‍යෙන් සමාගමක් විසින් තම ගෙනුම් සකස් කරනකොට මේ බදු සඳහා අදාළ වන ගැලපීම වෙන් කිරීම තම් ප්‍රතිපාදනයන් සිදු කළ යුතුයි. සාමාන්‍යයෙන් ව්‍යාපාරාහිතනයක් විසින් සමාගමක් විසින් බදු ගණනය කරන්නේ. තක්ෂේරු වර්ෂයක් සඳහයනතන් තක්ෂේරු වර්ස සඳහා තමයි ආදායම් බඳදු ගැලපීම සිද්ධ කරනු ලබන්නේ. තක්සේරු වර්ෂයකට අපි උදාහරණයක් ලෙස සල කළ බැලුවොත් දෙදස් එකොළ හදස් දොලහ කියන තක්ෂේරු ර්ෂය අපි බැලුවත් ඒ ක්ෂේරු වර්ෂය ආරම්භ වෙන්නේ දෙදස් එකොලහේ අප්‍රේල් මාස පලවන දිනෙන් ඒවගේම අවසාන වෙන්නේ දෙදස් දොලාහේ මාර්තු මස තිස්සක දිනෙන්නේ ඒ අනෝබලන කල සාමාන්‍යයෙන් තක්ෂේරු වර්ෂයක් පටන්ගන්නේ අප්‍රේල් පලවෙනි දගෙන් එවගේම ඒ තක්ෂේරුර්ය ඉවරවෙන්නේ ඊළඟවර්ෂය මාර්තු මස තිස්සකදිනෙන්. එවගේම අපි සලකිල්ලට ගත යුතුයි අපි හඳුනාගත යුතුයි සමාගම් විසින් සාමාන්‍යයෙන් මේ ආදායම් බඳදු ගෙවුණු ලබන්නේ ස්ෝ තක්ෂේරු ක්‍රමයට. ඒ සෝ තක්සේරු ක්‍රමය කියලා කියන්නේ සමාගම් තමාන් විසින්ම ඉරණය කරනු ලබනාා මේ වර්ෂයට එනම් මේ කාර්තුුවට අදාළ බදු ප්‍රමාණය පමණයි ඒ අනුව ඒ සමාගම විසින් බදුගවුමක් කරනු ලබනවා. යන අපි දන්න ස්ෝතක්ෂේරු ක්‍රමයට සමාගම් බදුගෙවන්නේ කාර්තුමය පදනව මත. අපි ඊළඟට බලමු මේ ස්ෝතක්සේරු ක්‍රමයට කාර්තුමය පදනම අනුව සමාගමක් විසින් ආදායම් බදුගෙවන අවස්ථාවේද. ඒ අයක කොහොමද මේ බදුගෙවීම සිද්ධ කරන්නේ කියලා. උදහරයක් විදියට බලමු ද එකොලහ දෙද දොළහා කියන තක්සේරු වර්ෂය සඳහා එමනත්තම් මේ ගෙනුම් ර්ෂය පටන්ගන්නේ දෙදස් එකකොළහේ අප්‍රේල් මස පලවන දින වගේ අවසාන වෙන්නේ දෙදස් දොළහේ තුන්ග නිමාස තිස් එක්වන දින මේ අන අපි බලමු කොහොමද කාර්තුවෙන් කාර්තුවට මේ සමාගම විසින් එමතන් සමාගම් විසින් සෝ තක්ෂේරුකමයට කාර්තුමය පදනම මත බදුගෙවන්නේ කියන කාරණය පිළිබඳව. පළමුුවන කාර්තුව අපි මේ කතාළ තක්සේරු වර්ෂයට අදාළව දෙදස් එකකොලහේ හතරයි එකේ සිට දෙදස් එකොළහේ හයයි තිය දක්ව අතමයි පළවන කාර්තුුවට අදාළ කාලච්චේ දේවන්නේ මේ සෝතක්ෂේරු ක්‍රමේයට බදු ගෙවීමේ දී ඒ පළමුුවන කාර්තුවට අදාළ බදුු ඒ සමාගමට ගෙවන්න පුළුවන් අගෝස්තුමාස පාලොස්වන දින එදි හෝ ඇදිට පෙර විසි ඒ පළමන කාර්තුුවට අදාළ බද ගෙවීම සිද්ධ කරන්න පුළුවන්. ළඟට දෙවන කාර්තුුව අපි ගත්තොත් එහෙම පේම කතා කළ තක් සේරු වර්ෂයේ දෙදස් එකකොලහ හත නිමාසේ පළවෙද ඉඳලා දස් එකොලාහේ නම නිවාසේ තිස්වනිද දක්වා. මෙ දෙවන කාර්තුුවට අදාල බද ව්‍යාපාරය විසින් ගෙවිය යුතුවන්නේ දස් එකකොලාහේ නොෑැම්බර් මාස පාලොස් වන දින මයි අවසාන වශයෙන්. තයි එදිට පෙර හෝගවන්න පුළුවන් ළඟට පි ගත්තොත්. තුංගනි කාරර්තු අපිතාා කළ තක්ෂේර වර්ෂී දෙදස් එකලහේ දහයයි එක සිට දෙදස් එකොලහේ දොල හියිතිස්සක දක්වා තුංගෙන කාර්තුව ත්තොත් ඒ සමාගම විසින් මන්ගේ ඒ කාර්තුුවට අදාළ බදු ගෙවීමේ හැකියාවතිනත් දස් දොළහ පෙබරවාරි මාස පාලස්වනිදා දක්වා අවසන ගැවීම කරන්න පුළුවන්. ඒවගේම හතරවනි කාර්තුව ගත්තොත් දෙදස් දොලහේ ජනවාරි පලවෙනි ද සිට දෙද දොලහහි මාර්තු තිස්ස එකක දක්වා ඒ හතරවෙන කාර්තුවේ බදු ගෙවීම හැකියාවතියෙනවා අදාළ සමාගමට දෙදස් දොලාහේ මැයි මස පාලස්වනිදින දක්වා. ඒ ආකාරයට ස්වතක් සේරු ක්‍රමය මත කාර්තුමය පදනමට ව්‍යාපාරයක් විසින් බදු ගෙවන කොට. ඒ ව්‍යාපාරය හතර වන කාර්ත්වෙත් බදුගෙව් පසු තවදුරුටත් ගෙවේතු බදු ප්‍රමාණයක් තියෙනව නම්. ඒ ව්‍යාපාරයට තමන්ගේ අවසාන බදුගෙවීම ඒවර්ෂයයේ නතන් දෙදස් දොළහවර්ෂයේ සැත්තැම්බර් මස තිස්වනිදා දක්වා කිරීමේ හැකිඇවතින නතන් ඒ අවසාන බදු ගෙවීමේ අවසාන දිනය වන්නේ. දෙදස් දොලා අහෙ සත්තැම්බර් මස තිස් වෙනිදා. ඉළඟට අපි මේ බදු ගැලපීමට අදාළව ගිනුම් තැබීම කරන්නේ කොහොමද කියන කාරණය සල කළ බැලුවොත්. අපි එකෙන් එක සල කළ බලමු අංක එක ඔබ තිරේ දෙස අවධානයමු කළොත්තඔට අවබෝධ කරගන්න පුළුවන්. කාර්තුමය පදනමට ස්වතක්ෂේරු ක්‍රමය අනුව ගෙවන ආදායම් බදු. මේට අදාළ දිත සටහන වන්නේ ප්‍රවර්තනවර්ෂයේ ආදායම් බදු ගිනම හර, එවගේම මුදල් හා බැංකු ගිනුම බැරවෙනවා. ඊළකට අංක දෙක විදිහයට අපි බලමු වර්ෂය තුළදී පෙරවර්ෂය වෙනුවෙන් ගෙවන ආදායම් බදු කොමද ආදාල දත්ත සටහන වන්නේ පූර්වවර්ෂයේ ආදායම්බඳුවෙන් කිරීමේ ගෙනුම හර එවගේම මුදල් හා බැංකු ගිනුම බැර. එළඟට තුංගනි අංකය වර්ෂයේ ආදායම්බදු වියදම පි සටහන් කරන්නේ ආදායම් ප්‍රකාශයේ, එන තන් ලාබාලාභ ගිෙනම හර කරලා. ප්‍රවර්ථන වර්ශයේ ආදායම් බඳ ගෙනම බැරකිරීම කරනු ලබනවා. හතරවැනි කොටසවියටට අපි බැලුවොත් වර්ෂය සඳහා තවමත් නොගෙවා ඇති ගෙවීතු ආදායම් බද්ධ එයා පිගෙනුම් ගත කරනු ලබන්නේ. ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ගෙනුම හර ඒවගේම. ආදායම්බදු වෙන් කිරීමේ ගෙනුම බැරකිරීම තුළින් බදු සඳහා ගලපීම්වලට ආදාල වන දෙත්ත සටහන් තිබීමේ හැක අවක් තියෙනවා. ඒ අපි කතා කළ ආකාරයට අපිට මේ සමාගමක ආදායම් බඳදු ගැලපීමේ වැදගත්කම එක ඒයට ආදාල වනු නයිතික තත්ත්වයඒවගේ මේ සඳහා ආදාල වන ගෙනුම් කරන සටහන් අපි තියන්නේෙ කොයි ආකාරයට යන කියෙන කාරණය පිළිබඳා අපට පැදිල අවබෝධයක් ලබාගන්න පුළුවන් ඕ ඒ සඳහන් කරපු ආකාරයට ආදායම් බදු ගැලපීම සහ අදාළ ගෙනුම් ගත කිරීමේ ජනන් සටහන් පිළිබඳව විස්තර කිරීමක් කර. මහිතන අපේ දරුවන්ට මේ ස්වතක්ෂේරු බදු ගණය කිරීම ක්‍රමය තස්වතක්ෂේරු ක්‍රමයට බදු ගනය කරලා සමාගමක් විසින් තමන්ගේ. ඒ කාලපරිච්චයද වලදී ඒ කාර්තු අවසානයේදී. දීලතියන කාලපරිච්චය දොල්ට අනුව ගෙවීම් සිදු කරන්නට අවශ්‍යයි. ඒ ඒත් සමගම ගිනුම්ගත කිරීමේදී විශේෂයෙන් සඳහන් කරනු ලබ කාරණාවලද. අපි ඉළඟට අවධානයම කරන්න රෝණ මේ දරුවන්ට අපි ජන සටහන් සම්බන්ධය විස්තර කිරමක් කරත් මේ ගැටලුවක් කාසයෙන්. මේ සම්බන්ධයෙන් ගණනය කිරීමම් සහ අදාළ ගැලපින් පිළිබඳව පැහැදිිකිරීම හවදුරටත් අවශය කළම විශ්වාස කරන. එනිසාම කැමති අමිල මහත්මිය වෙත යොමවෙන්න කොහොමද මේ ශේෂපත්‍රයේ සහ ආදායම් ප්‍රකාශේ ගලපිින් නත්ත මුූල්්‍ය ප්‍රකාශ පිළිල කිරීමේ දී මේ ආදායම් බඳ ගැලපීම අදාලකරගන්නේ කොයියාආකාරයට පිළිබඳවේ දරුවන්ට පැහැදිි කර. අප මේ නිදසුනක් ආකාරයෙන් සලකා බලමු විශේෂය ආය. ප්‍රකාශයේ අපිට බදු වශයෙන් අපිට කොපමනක් වර්ෂයට අදාළව ගෙවිය යුතු ද. ඒ වගේම ශේෂපත්‍රයේ තවදුරටත් බදු වශයෙන් ගෙවිතු ප්‍රමාණයේ ජංගම් භගකීමක් ලෙසද හඳුනාගණ්ඩ වෙනවා. ඉකන් අපි මේ අවස්ථා දෙක ආදායම් ප්‍රකාශයේත් ශේෂපත්‍රයෙත් කොයියාකාරයෙන්ද මෙම බදදු සඳහමන ගැලපීමක් සිදු කරන්නිකේ අපි උදාාරණයක් කාශ්‍රයෙන් සලකා බලමු. තිරේ ඔබට දැකගන්න පුළුවන් උදාහාරණයක් ම උදාහරණයේ ආයිතම දෙ සඔබේ අවධානී ියමු කොල්ලෙත් ගිනුම් වර්ෂයයේ දෙදස් දොළහ මාර්තු තිස්සෙක්වැනි දිනින් අවසම්බන්න ගිනුම්වර්ශය සේෂ පිරක්ෂුමේ උපටන දීලා තියෙනවා. එහි අපි ආදායම් ප්‍රකාශයේ අවසන් කරන්නේ බදුපෙර ලාබේ. බදුපෙර ලාබේ ඇතියෙනවා තුන් ලක්ෂ මෙසිදහ. බදුපෙර ලාබේ ඇත්තැනින් අවසන් කළහම ඊලංඟ එන ගැලපිල්ල තමා වර්ෂය සඳහා. දාලවන දදු ප්‍රමාණය කොපොමදකල්. එම ප්‍රමාණය අප ආදායම් ප්‍රකාශයේ මුහුණත ඔහෝ. එහෙම නැත්තන් වෙනම සටහනක් ලෙස පෙන්වන්ට පුළුවන්. අප ැම් බලමු මේ තුන්ලක්ෂ විසිිධාවන වසරේ ආදායමට බදුපෙරලා බට කොහොමද අපි බදු සඳාවන සටහන තියන්නේ කියලා. මේ උන්ලක්ෂ විසිදහහා ආදායමට ඉස්සල්ලම අපි බලන්න ඕනේ වර්ශයේ ආදායම සඳහා බදුප්‍රමාණය කොපොමන දෙ කියලා. මෙම ශේෂපික්ෂේ දීලා තියෙන විස්තරානුව ඔබට දැකගන්න පුළුවන් මේ වර්ෂය සඳහා දෙදස් එකොල් හ දොල්හා වර්ෂය සඳහා තක්ෂේරු වර්ෂය සඳහා හතලිස් පන්දාහක මුද්දලක් බද වශයෙන් ගෙවා තියෙනවා. නමුත්දැං ඔබ මීට පෙර ඔබේ අවධානයට යොමු කලා මෙම බදුගෙවීම සිදුකරනු ලබන්නේ. ස්ව තක් සේරු ක්‍රමයක් ඇයටතේ. ඒ අනුව මෙම අහතරිස් පන්ධ ගේෙවූ බදුරපමාණය වර්ෂයට අදාළ සම්පූර්ණ බදු ප්‍රමාණය නොවිය හැකි. එම නිසා අපි බලන්නඕන අපේ මේ දෙදස් දොළ හැන් අවසබ ද ර්ශය ස හෙම ද ො ර්තු තිස්සක්වර දිලින් අසං වන ගෙනු වර්ශය සඳහ ව දුරට බදදු ගෙවිය යුතුයි දෙකිල්. අපි ඉල්ංඟ සටහනට අවධානියමු කරමු. ැ ක් ද ර ේ තු ලක් ෂ විසිදදාහ ඒ සඳහා වර් ේ සඳහා දායම් බද ්‍රමාණ යක් න හට තුන් . හට තුන් දා හ මුද ලා ොහොමද නව ෙර දා හරණයට ගිහිම් බලමු . එ දාහරන ෙන් නවා ේ ක් න ො ර් ේ ව ේ වසරට අදාල හත ිස් න්ධහ බද ්‍රමාණයක් වල යෙන ව . තිරේක තොරතුරු යට තේදීල තියවා තිරේ දැක්වෙන ආකාරයට ගැලපීම් යටතේ. දෙස් දොළහ මාර්තු තිස්සෙක දිනෙෙන් අවසං තක්ෂේරු වර්ෂය සඳහා ආදායම් බදු වගකීම රුපියල් දහට දහක් තව දුරටත් ගෙවිය යුතු වේ. ෙන් අපි දැනට සොතක් සේරු ක්‍රමේමත ගේෙෝ හතලිස්මන්ඳහාට අමතරව අපි තව රුපියල් දහටදාහග මුදලක් ගෙවිය යුතුයි. ඒ අනුව මේ වසට සඳාවන ආදායම් බඳදු ගැලපීම හතලස් පඳ හයිකතු කිරීම දහට දාහා නැවත ඊළඟ තිරේවෙතේ මූුණොත් මුළු වගගේීම හැටතුන්දාහක් වෙනවා. එකන තුල්ලක්ෂි විසිදධ බ පෙරලාබෙට හැට තුන්දාක බද්දග්‍ය වලඕ. දැන් අප මේ වර්ෂය ලාබේට අදාල බදුගවීම පමණක් කර අපිට මෙතනි නතර වෙන්න බෑ. අපිට මීට අමතරව තව ගැලපීම සිදු කරන්න ඕන. අප වලම ඒ ගැලපීම මුොකක්ද කියලා. නැවත ඔබ පෙර උදාහරෙන්ට උදාහරණයට ඔබගේ අවධානය යොමු කොල් හෝත්. ඔබට දැකගන්න පුළුවන් ශේෂ පුරපත් සුමේතියෙනවා පසුගේ වර්ෂය එක දහයි කොල්ල හා තක්ෂේරු වර්ශය සඳහා. දාසේ දාහක ආදායම් බදු වෙන් කිරීම. ඒවගේම ඔබට දැකගන්න පුළුවන්. වර්ෂය සඳහා මේ වසර තුලද කොපොමන බදු ප්‍රමාණයක් ගෙවල තියෙනවද. ගෙව් ආදායම් බඳු දෙදස් දහය කොල්හාවර්ෂය සඳහා දහනමදාහා. දාසේදාහක වංකිරීමක් තියෙනවා ඒ සඳහා දාහනමදදාහක මුදල් ප්‍රමාණයක් ගෙවල තියෙනවා. දැම් මුොකද වෙලාද නොබ දන්නවා මේ ආදායම්බදු වෙන්කිරීමක් කියන්නේ ඇස්තමේන්තුවක්. පෙරවර්ශයේදී දාසේදාහක ප්‍රමාණයක් ඇස්තමේන්තු ගත කල්ල පොත්වොල සටන් කල්ල තියෙනවා ඒ වගගිමක් ලෙස මේ වර්ශයයේ ඉදිරියට ගෙනල්ල තියෙනවා. මෙම ඇස්තමේන්තුව අගය. වැඩිවෙන්න පුලුවන් අඩුවවෙන්න පුළුවන් මෙම උදාහරන්නේ ඩානුව ඇස්තමේන්තුවේ අගය වැඩිවෙලතියෙනවා සත්‍යය වටිනාගම ධහනමදාහක් වෙලා තියෙනවා එකන තුන්දාහක් අපි අඩුවෙන් වෙන් කරලා තියෙනවා ගියවසරේ. ඒකට අපි හඳුන්න නෝ නවන්කිරීම කියලා. ඒ අනුව ඇද මේ ඕනවෙන් කිරීම අපිට නැවත පෙරවර්ශෂයට ගොස් පෙරවර්ශයේ ලාබයෙන් ගැලපීීමම් සිදුකර්ඩ බෑ. ඒ වනුට අපි කරන්නේ. ඔබට ළංඟ උදාහරණින් බලන්න පුළන්. ඒ ගියවසරට අදාළ ඕනවෙන්කිරීම ඌන බදුවෙන්කිරීම මෙම වසරේ බද වලට එකතු කර දක්වනවා. ඒ අනුව මේ වසරේ ලාබේට මේ වසරට අදාල් හැට තුන්දා හට අමතරව. ගිය වසරට අදාල ඕන බදුවෙන් කිරීම මත් සමගම සමඟව මුල්ලු බදු ප්‍රමාණය හැටහය දාහක මුදලක් වෙනවා ඒ අනුව බදුපතුලාබේ දෙලක්ෂ පනස්සතර දාහක් වෙනවා. ඒ වගේම ජංගම වගකීම යටතේ අපිට පෙන්නන්ඩ වෙන්නේ මේ වසරට අදාලලාබේෙන් අපි තව කොච්චරක් ගෙවා නැද්ද මීට පෙර උදාහරණය අනුව එහි දක්වල තියෙනවා අපි මේ වසරේ බද්ධට අදාලව රුපියල් දහට දාහත් තවදුරටජ්‍යවය යුතුයි ඒ අනුව මේ දහට දාහ ජංගම වගකීමම් යටතේ පෙන්නව වගකීමක් ලෙස ආදායම් බදුවෙන්කිරීම දහට දාහා. අපි ඒවගේ සම්බන්ධ තවදාාරණය සලකා බලමු මේ උදාාරණය දී ඔබගේ අවධනයමු කරන්න කැමති පිසල් උදාාරනයේදී සලකා බැලුවේ ඌන බදුවෙන් කිරීම සම්බන්ධව අපිතම ගියාවසරේදී කරනලද වෙන්කිරීම ලොකු ප්‍රමාණයක් අධි වෙන්කිරීම සිදුනානම් මෙම වසරේ බදු ගණනය කිරීමිදී මෙම වසරේ බදු ප්‍රමාණයට වන්න බලපැෑම ොක්ද කියලා අප එඒත් උදාාරණයයක් කාශ්‍රයෙන් සලකා බලමු දහරනෙන් බට දක ണಣಡ ಪළ මේ වසරේ, ගියವර්සයට අදාලව පාලುಸදාහක ಬදು ವೆಂ ರ ಕ್ರ ತති ನವ ಶೇෂ ಿರಿක්್ විස්್ತර දී තියෙනවා ು ಲක්್ ಿಸදಾයි ರ නිಿಸು නාකාරෙන් ಲබය. නමු පෙරವර්ෂ සඳ ವංකිරීම ಪ್්‍රಮಾණයක් තිෙන පාලು ಸදාාක. ඔබ පහතදීಯති ගල්පින් පිළිබඳව ඔබගේ අවධානಿ යොමු කೊල්ಳොත් ඔබට පේනවා. පාලොස්දාහ ගියවර්ෂයට අදා ප වෙන්කිරීමෙන් වෙන්කිරීමට අදාළව තුන්වෙනි අයිතමයේ දෙදස් දහයේ දෙදස් එකො ැහැ අවසංකාර්තුවයේ බදු වගගීම දොළොස්දාහක් සම්පූර්ණයෙන් ගෙවා ඇත. ඒෙන් අපි පාලොස්දාහක ඇස්තමේන්තුවක් කරලා වංකිරීමක් කළත් මේ අවරුද්ධේ ඒ සඳහා ගැබීම කල් තින ොස්දාහ ඒකෙන් අපි වැඩිපුර වෙන්කිරීම ගියවුරුද්ධ කල්ලා දිවා. එම නිසා මෙම වසරේ බද. බදුු සඳහාාවන වියදම නහතරිිස් දාහෙන් ගියවුරුද්දය සඳහා අධිවවැෙන් කිරීම ගලපනු ලබනවා අපි හඳුන්නනවා අිබදුවෙන් කිීම කෙළ එය මෙමවර්ෂය ආදායම් බද්ධෙන් අඩු කරනවා. එතකොට අපිට ආදායම් ප්‍රකාශය සටහං වෙන්නේ. ආදායම් බද ප්‍රමාණය දිහට තිස්සත් දාහයි. නමුත් මේ සටහනක් ලෙස වෙනම අධිබදු පවකිීම එහමනත ඕන බදුවෙන්කිීම ගිනුම් තොරතුොරු දැනගන්නන්ගේ ප්‍රයෝජනය සඳහා හෙරි දරවකිරීමක් සිදුකිරීමට වෙනවා. ඒගේ දෙදස් එකුල්හ දොලා වර්ෂය සඳහා. තව දුරටත් ගෙවිය යුතු බදු ප්‍රමාණය තෙරේ දක්වන ආකාරයට විසිතුන්දාහක ප්‍රමාණයක් අපි දැනට ගෙවල තියෙනවා. වර්ශය සඳහාහතරිස්දාහයි බදු වගකීම දාහත්දාහක් ජංගම වගකීමක් ලෙස අපිට පෙන්න්නට සිදුවෙනවා. ඕ ඉතාමත්ම වැදගත් විෂය කොටසක්. ඉතාම සරලව අමිලා මාහත්මය විසින් අපේ දරුවට පැහැදිලි කිරීමක් කරා. ඇතරම මේ ඕන බදුවෙන් අධිබදුවෙන් කිරීම කියන එක. බොහොමක් අවස්ථාවල විභහගේදී පරීක්ෂා කරන පරීක්ෂාවට ලක් කරන කාරණාවක්. මහිතනවයි සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් අපේ දරුවන්ට ලැබෙන්නට ඇති කියලා. ඉලකට අපේ දැ අපි වැට් සම්බන්ධෙන්සාකච්ඡා කර. ඒවාගේ සමාගමක් සම්බන්ධෙන් අපි සාකච්ඡා කර ආදෑම්බඳදු ගිනුන්ගතරනාාකාරේ ඒවා කොහොමද මූල්‍යපකාශස සඳහන් කරන්නේ කියර. මිලකට අපි අපි හෝරාවක කාලය තුළදී අපි කැමති යොමුයන්නට ලාබමත රඳවගත් බත් එෙමැත්තැෙන් අපි දන්න ගොඩක් අස්ථාව දී අද අපි කොටස් වලඳ පොලේ කොට මිදී ගන්න විශේෂය ඒ සම්බන්ධෙන් ප දරු ශෂෙන් දැනත් වෙලා තියෙන කොටස් වඳ බරඳ පල පිළිබඳව ඒතුළින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයක් තමයි අපිට ලාබාන්ස එතකොට මේ ලාබාන්ස මත රඳවාගත්ත බද්ධක් අය කරනවා. ඉතින් ඒ කොහොමද අප ගෙනුම් ත කිරීමේද අපිනැත්තැන් ගිනුම් කරනයට අදාළ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරම ඉතාම වැදගත්වනවා කොහොඳ ක්ෂන් මාත්මමා ඒ සම්බධ අපිදරුට පැදිි කරන්න. හොඳ අපි දන්නවා යම්කිසි පුද්ගලයෙක් හෝ යම් කිසි සමාගමක් විසින් සමාගම්වල ආයෝජනය කිරීම තුළින් බලාපොරොත්තු වනා ප්‍රධාන වශයෙන්ම ලාභාංශ සහ ප්‍රාග්ධනලාබ අපි මෙහිදී කතාකිරීමට බලාපොරොත්තුවන්නේ ලාභාංශ මත රදවාගන්නා බද්ධ පිළිබඳවනතන් ලාභාංශ බද්ධ පිළිබඳව. සාමාන්‍යයෙන් මේ ලාභාංශ බද්ධ ආයෝජකයා. එමනතන් ඒ ලාභාංශ ලබන පුද්ගලයා එ සමාගම විසින් ගෙවතු වුණත්. එය ගෙවුණු ලබන්නේ ලාභාංශ ගෙවනා ආතනමතන් අදාළ ආයෝජිතය ආයෝජිත සමාගම විසින්. එනිසා, මේ කියන කාරණය පිළිබඳ අපි තවදුටත් විස්තරාත්මකොය කතා කරනකොට. ව්‍යාපාරාර්තනයට එමතන් ආයෝජකයාට ලාභාංශ ලෙස බදු අඩුකළගේ ඒ බදු අඩු කළ ශුද්ධගේ පමණක් ගෙවනු ලබනවා. එවගේ මෙසේ අඩුකරඇති බද්ධ රඳවාගත් බද් එම ලාභංශ මත රඳවාගත් බද්ධ ලෙස හඳුරාගන්න පුළුවන්. අපි මේ ලාභංශ බදු පිළිබඳව කතා කිරීමේ දී. ගිනුම් තබන ආකාරය ආකාර දෙකට එමත ක්‍රම දෙකට කතා කළ යුතුයි එ ගෙනුම් තබන ආකාරයි හඳුනාගත යුතුයි ලාභාංශ ගෙවන සමාගමනතන් ලාබාංශ ගවන පාර්ශිවයේ පැත්තෙන් සහ ලාභාංශ ලබන පාර්ශිමතන් ආයෝජකයාගේ පැත්තිෙන්. අපි මේ ලාභාංශ ගෙවන පාර්ශවය පැත්තිෙන් බැලුවොත් එහම.ඒ ලාාංශ ගෙවන පාර්ශවය අදාළල බදු අදාළ ලාභාංශ මත බදු කොටස අඩුකරගෙන තමයි අදාළ ආයෝජකයාට ලාභංශ ගෙවුණු ලබන්න එ නිසා ඒ එලෙස අඩුකරගන්න බදු කොටස ඒ සමාගමය වගකීමක් බවට පත්වෙනවා. අපි තිරේ දෙසට අවධානයමු කළොත් අපිට මෙ සංඛ්‍යයා ආශත්‍රයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. සියයට දහයේ බදු අඩුකර ගෙවා ඇති ශුද්ධ ලාභාංශය රුපැල් අනුවක් ෑ සිතමු. මෙහිදී. අදාළ බදු ප්‍රමාණේ ලාභංශ මත සයට දහයයි. එලාබංශ අඩු කල පසු ශුද්ධලාභාංශය ආරුපෙල් අනූදාහක් ලෙස දක්කලා තියෙනවා. එයනුව අපට ලාභාංශ බද්ධ ගණනය කරගන්න පුළුවන් රුපෙල් අනූදාහ කියල කැන්නේෙ ශුද්ද ලාබාංශය. අනුව කියලා කන්නේ අනුදහ බෙදතින අනුවෙන් ඒ අනුව කියල කැනෙ සට සයෙන්සිර දහයේ බදු ප්‍රමාණය අඩු කළ පසු ලැබෙනාගේය ඒ අපි වැඩි කරනවා බදු ප්‍රතිශතිය සිට දහයෙන් එමත දහයෙන් අපිට ලැබෙනවා බද්ධ ලෙස ලාාංශ්‍ය බද්ධ ලෙස දහදාහක්. ඒ අුව අපිට ද ලාභාංශය වාගන්න පුළුවන් ශුද් ලාභාංශය අනුදහයි ඒ ලාභාංශේතියන බද්ද දහදාහයි ඒ දෙකේකතු අපි ටහඳනා ගන්න පුළුවන් දළ ලා භංශ ලෙස ලක්ෂයක්. ඒවගේම අප ිෆ්සලකුවත් ඒ පිළිබඳව අපි ගිනුම් තියන්නේෙ කොහොමද කියලා දළ ලාභාංශය අප ගිනුම් තියන්නේ ලාභාංශ ගිනම එම තන් ලාබාලාභ ගිෙනුම හරකරනවා ලක්ෂයක්. ඒවගේම මුදලින් ගෙවන ආයෝජකයට මුදලින් ගවන අනූදාහා බැර කරනවා මුදල් පොතට ඒවගේම අදාළ බදු කොටස ගෙවේතු බදු ලෙසපියල් දහදාහක් බැර කරනු ලබනවා. එවගේම අපි ලාභාංශ ලබන්නා ආයෝ ජෙකයාගේ පැත්තෙනුත් මේ ගිෙනුම් තැබීම හඳුනාගත යුතුයි අපි ඒ අදාලා අපි කතා කළ උදා හරණයම සැලකෙල්ලට ගමු සේර දහයික බදු අඩුකර ලැබියඇති ශුද්ධ ලා ාංශයන් උදාහයි එවිට අපි ඉස්සල්ලා ගණනය කළ ආකාරයටම ලාබාංශය බද්ධ අපි අපිට වාගන්න පුළුවන් අනුදාහබිදීම අනුව අනුව කෙලකන්නේ සයට සිය දළලාාංශයෙන් ද අඩු කලට පස්සෙ ලබෙනාගය වැඩිකිරීම ලාභාංශ්‍ය ප්‍රතිෂතයයේ සිය දාහය නැන දහය යනුව අපට ලැබෙනවා ලාභාංශය බද්ධ විදියටපියල් දහදාහක් යනුව දළ ලාභාංශය වෙන්නේ ශුද්ද ලාභාංශය ධන ලාබාංශය බද්ධ අනුදාහ ධන දහදාහා එකතු ලැබෙන අපට ලක්ෂයක් ලෙස අදාල දිත්ත සටහන අපට තියන්න පුළුවන් ආයෝජිකය ලබනවා මුදලින් ලාභාංශ ලෙස රපියල් අනුදාහක්ඒවගේම අපි ආයෝජිතයා විසින් ගෙව් බදු ප්‍රමාණය මේ ආයෝජකයාගේ ගෙනුම්බල හඳුනාගන්නේ වත්කමක් ලෙස එමරතම් ඉදිරියට ගව් බද්දක් ලෙස යනුව ඉදිරියට ගව් බදදුගෙනු හර දහදාහයි ලාභාංශ ආදායම ලෙසපියයේ දෙකේ එකතුව එම තන්දාල ලාභාංශය හඳුනාගන්නවා ආරුපියල් ලක්ෂයක් ලෙස. එයාකාරයට අපිට ලාභාංශ බදු පිළිබඳව ලාාංශ බදු කෙලකන්න මොනොවද එලාබංශ බදු ආයෝජකයක් ගෙනුම්වල සහ ඒ ලාභාංශ ගෙවන සමාගමය ගෙනුම්වල ගෙනම් තබන ආකාරය පැහදිලි කරගන්න පුළුවන්. ඔවු ඒ පැහැදිලි කිරීමත් සමගම අපිට ඇත්තරම බදු සම්බන්ධින් විශේෂෙන් සාකච්ඡා කරන්නට තිබුණු ප්‍රධාන කරුණු ටික සාකච්ඡාව සකච්ඡාකට අවසන් කරන්නට හැකිෙවුණා ඒ අනුව වැඩ් ගිනුම්ගත කිරීම ගණණය කිරීම ඊට අමතරව රඳවාගත් බදු සම්බන්ධ ගිනුම්ගත කිරීම ආයෝජකයාගේ පාර්ශ්ුවයෙන්. ඒ වගේ සමාගම පාර්ශ්ුවෙන් කොහොමද ගිනුම්ගත කරන්නේ. ඒවගේම අපිට හැකියාව ලැබුණා සමාගම් සම්බන්ධ ආදායම් බදු ගිනුම්ගත කරන ආකාරය ඒ වුන බදු අධිබදු කලපන ආකාරය ඉතාම වැදගත් කොටසක් අපිට ආවරණය කරගන්න ලැබුණ මම හිතනො එක ඉතාමත්ම මහෝපකාරිවෙේ අපේ දරුවන්ට. ඇ අගෝස්ු මාසේ ඉදිරි මාසේදී ඉදිරිී තියෙන විභහගේට පෙනි සිටීම එ සිටීමේ දී. එතින් මම් මීළඟට අපට මේ ඉතුරලා තියන ඊළඟ කාලපරිච්චේදය තුළ ත් අපි දුවට තාමත් දගත්වන ඒ වගේ සැලකයතු ලකුණු ප්‍රමාණයක් හැමදාම වගේ විභාහගේදී වෙෙන්වන ඉතා වැදගත් කොටසට අවධාන යොම කරන්නට කැමති ඒ තමයි මේ වැටුප ලේඛන සහ ඒ ලේඛනවලින් උපුටාගන්නාලද තොරතුරු ගිනුම්මල්ට ගෙනියන්නේ කොහොද ගිනුම්මල වාර්තා කරන්නේ කොහොමද කියනක පිළිබාඳව විස්තර කිරීමට දැන් තිරේ දිිස්තන ආකාරයට වැටුපලකනයක් අපි. අපිට දකිට තිබෙනවා. මේ තිේ දැක්ව ආකාරයගේ වැටුපලේකනයක් තමයි බොහෝ අවස්ථාවලදී අපිට විභහගේ සඳහා ඉදිරිපත් වන්නේ.ඉතින් අපේ දරුවන්ට විශේෂයෙන්ම හැකියාව තියනට අවශ්‍යයි මේ ලේඛනය තුළ තිබෙන මේ අයිතමයන්ගේෙන් ගිනුම්ගත කිරීම දී ඉතාම වැදගත්වෙන්නේ මොනොවද දල වැටුප කියන්නේ මොකක් සුද්ද වැටුප කියලා කියන්නේ මොකක්ද. ඒවගේ EPAF අපි ආහඳරාගන්නවා. සේවක අර්සාධය කරමුදල් එ මෙතන සේවක අර්සාධය කරමුදල් ගැන කතා කිරීමේ දී. අපිට අවස්ථා දෙකක් දකින ලැබෙන එකක් තමයි සේවක අර්සාක කරමුදලට සමාගම නැත ව්‍යාපාරය විසින් ගෙවන කොටසක් තිබෙනවා ඒවගේ සේවකයා විසින් ගවන කොටසක් තිබෙනවා ඒ සේවකයා යටටපෙන් අඩු කර ගන්න කොටසක්. ඉතින් මේවා ගිනුම්වලට ගැලපීමේද අපේ දරුවට සමහර අවස්ථාවලද අප හැදිලි තැන් ගැටලු සහගත තැන්තිනට පුලො. ඒතින් මම විශේෂෙන් කැමති මිලා ම. හත්ම ඇත යොමවෙන්න කොහොමද මේ මේ වැටුප සම්බන්ධ ගැලපීම වැටු පාල ගිනුම ආසෙන් ගලපන ආකාරය පිළිබඳව ඒවගේ කොහොමද මේ වැටු බ්ලේඛනයකින් අවශ්‍ය තොරතුරු සහ මේ ගිනුම් කරනේ අවශ්‍ය තොරතුරු සහ අනවශ්‍ය තොරතුරු අපේ ගලපා ගෙන දරවාට නිරවුල් ගිනම් ගතකිීම පිළිබඳව පැහදිල කරන්න. මං හිතනවා ඔබට අපපස උසස් පෙළ විභාගදී හමුවන ඉතා පහසු ප්‍රශ්නයක් කියලා මේ වැටු පාසරිිත ප්‍රස්්නේ. අපි ඔබේ අවධානයයොමුර ප වැටු පලේකනය වෙත ම හිතන ඔබට එමගින් ඉතා පසු ලෙස අවබෝධයක් ලබාගන්න පුළුවන් කියලා වැටු ප්ලේකනය වෙත අවධානීයොමු කළොත් ඔබට දැකගන්න පුළුවන් මේම ආයතනී. ටු ලින සේවකයන් තුන් දෙනෙක්ගේ වැටු පමණයි සඳහන්වෙ සටහවෙලා තියෙන්නේෙ. මේ සේවකයන් පණහ ආයතනයක් නත් සේවකය පණහගම වැටුප සමංවිත වෙන අපි ඒක හඳුන්නනො වැටු ්ලේකණ කියලා. මෙම උදාහරනයේ සේවකයන් තුන් දෙනෙක්කිින්ව ABහස C ඔවුන්ගේ වැටුප. මූලික අපි අවධානය කරමු මූලික වැටප කියන්නේ ඕකක්ද කියලා. මෝලික වැටුප දීමනා දල වැටුප, මේ තුනෙෙන් අපි මොකද්ද අදහස කරන්නේ. මූලික වැටප කේල කියන්නේ දීමනාසා අනිකුත්තේවට අමතරෝත් සෑම සේවකයකුටුම දෙන. බේසික් සැලරියක හෙමනත්තම් මූලික වැටුප. ඒ සඳහා දහදාහත් බී සඳහා විසිදාාහක ප්‍රමාණකුත් සී සඳහා විසිදාාහක ප්‍රමාණයෙකුත් මූලික වැටපක් ලබා දෙනවා. සෑම ආයතනයකටම ඇතනයක් විසිම මෙ මූලික වැටපට අමතරව, විවිධාකාරය වූ දීීමනා ලබා දෙනවා. අපි අහල තින කෝට ෆ ලිවින් ජීවන අංක දීීමනාව හෙමනතම් ෆෙස්ටවල් ඩ්වන් උත්ව සඳහත්තිිකාරම්. විධාකාර වූ දීීමනාවන් ලබා දෙන මෙ මූලි වැටපට අතරව. ඒ සඳහා සැලරි ශීට් ෙමනත්තං වැටු පලේකනය පිියල කිරීමේ දී එක සේවකයන් සඳහා මූලික වැටුපට ඔහු සඳහා වූ දීමනා එකතු කරනවා. එම සියලම දීමනා මූලික වැටුපට එකතු කළ හම ලැබෙන පිළිතුර අපි හඳුන්න්නනවා දල වැටුප කියලා ඉංග්‍රීසියන් අප ඒ හඳල්ල නෝ ගොස් සැලරි කියලා මේ ගොස් සැලරි එක අපේ මේ තිරේ දැකගන්න පුළුවන්. න් මේ සේවකයන් තුන් දෙනාගම දල වැටුපේ මුළු ප්‍රමාණය හැට පන්දාහායි මේ හැට පන්දහා කියන ප්‍රමාණය ඉතා වැදගත් ගිනුම් තැබීම සඳහා අපි ගිනුම් ගත කිරීමේදී සිදුකරන්නේ එක ඒක සේවකයන් සඳහා වෙන වෙනම ගිරුම් ැබීමක් සිදුකරන්නේ නෑ සියලුම සේවකයන්ගේ මුල් දලවැටුපය දල වැටපව වන හැට පන්දාාහටතමා ගිෙනුම් තැබීම සිදු කරන්නේ. අපි බලම් මේ රුපියල් හැට පන්ඳදා කියන්න ව්‍යපාරායතනයට කුමද ප හ පන් ්‍රමාණය කියන්නේ මෙම ආයතිනය සඳහා සේවකයන්තුන් දෙනා සඳහා ගෙවන්න සම්පූර්ණ වියදම වැටුපපාාවේතන ලෙස යන සම්පූර්ණ වියදම හැට පන්ද පියය ගිනු ගත කරනවා වැටුපපාාවේතන ගිනු මහර. ඒ සඳහා පාලන ගිෙනුමා කාශරීන් තමා බොෝ විට ගිෙනු තැබීම සිද්දුවන්නේ මේ වැටුපලේකණය පහල කොට සේබබට වැටුපපේතන පාල ගිෙනුම දැකගන්න පුළුවන්. වැටුපපාවේතන ගිනුම වියදංගිනුම හර කරල මේ පාලන ගිනම බැරන ගොස් වැටුපෙන් එමනැති දල්ල වැටපවන හටපන්ඳ ප්‍රමාණින්. ඊ ළඟ මැද කොටස ස වැටුපේකනේ මැද කොටසේ ඔබට දැකගන්න පුළොම් අඩු රීම. දැන් මේ මුලු වැටු ප්‍රමාණයම වියදමක් ලෙස සැලකූහම දැන් බලන්නඕොන් මේ සේවකයට ඒ කියන පුද්ගලට මේ පලස්දාහම ලැබෙනවද මේ පාලොස් දාහ ප්‍රමාණය ඔහුගේ අඇතට ලැබෙන්නේෑ ඒට පෙර විධාකාරය වූ අඩුකිරීම් සිදු කරනවා.මින් ප්‍රධානක සිදු කරන අ අඩුකිරීම දමා සෑම ආයතනයක් විතින්ම අර්ස සාධකාර මුදල සඳහා අඩුකිරීමක් සිදු කරනවා මෙහි සෑම ආයතනයක් විසින්ම සාමාන්‍යයෙන් අඩු ප්‍රතිසතය තමා මූලික වැටුපෙන් බේසික් සැලරයෙන් සීට අටක්. ඒ සේවකයා සඳහා දහදාාවක මූලික වැටුපෙන් සියට අටක් අඩු කරන ඔහුට වැටුපදීමට පෙර. ඒ අටසීයයි. ඒ ආකාරයෙන් බීටහ සහසීට අර්ථසාධකාරමුදල සඳහා. අඩරීමම් සිදු කරනවා. මේ පමණක් නොවේ ආයතනවල සිදු කරන අඩුකිරීම. ට අමතරව සේවක വ්‍යපර ෑ ලබාගෙන තියෙනවන ඒ අඩු කරනවා. එකඒක සමාගම් වලට බැඳදී සිටිවොන සමාගන් සඳහා සාමාජික ගාස්තු අඩු කරනවා. මේ වාකාර වූ ර ති න ඒ සඳහ අඩුකිරීමම් තියන ආකාර වූ විවිධ අඩු කිරීමම් අඩු කරලා දැ ඒළඟ තිය අඩු කිරීම සිදු කරනවා විවිධාකාර වූ අඩ කිරීම . සම්පර්ණ ප්‍රමාණය වෙනවෙනම සටහන්කරගත යුතුයි. ඒ ඉතාමත් බැදගත් දැ අපි අඩුකිරීම ගම සේවක ර්ශසාධ කරමුදල මෙම අඩුකිීම මෙ ගෝ සම්පූර්ණ වටිනාගම් හාරදා හට තමා ගිණුන් සටහන් තබන්නේ මේ හාරදාහා වැඩුපා වේතන ගෙනුම හර කරනවා. හර කරල අපි බැකරන්නන්නේ කොහේද. හාරදාහ අපි අඩුකරගත්තේ සේවකයාගේ වැැටුපෙන්. සේවකයාගේ වැටුපෙන් අඩුකර ගත්තනං ඒ අඩුකරගත්තේ. ඒ ප්‍රමාණය අපි ආයතනය විසින්ංකම්කරු දෙපාර්තමේතුව වෙත ගෙවිය යුතුයි. ඒකහින්ද හැ මේ සේවකයාගෙන් අඩුකරගත් මුළු මුදල් ප්‍රමාණී වන හාරදාහ. ගේෙවිය යුත්තු සේවක අර්සාධ කරමුදල් ගිෙනුම බැර කරලා වැටුප්පාවේතන පාලන ගෙනුම හර කරනවා. මේ ආකාරයෙන් රුපියල් හයසීය රුපියල් දෙදහ සඳහත් ගිෙනුම් ගතකිරීම කරනවා එහෙම කළ හම ඔබට දැකගන්න පුළුවන් වැටුප්පාවේතන පාලන ගෙනුමේ හැට්ටපන්දාාහක. සම්පූර්ණ වැටුපට හිමිකම්කිව්වත් අඩු කිරීම් සිදුකරයිම් පස්තේ, එම පාලන ගිනමේ ශේෂයක් ඔබට දැගන්න පුළොන් පණසටද හාරසීයක. සේවකයාගේ අතට පත්වන්නේ සේවකයන් තුන් දෙනාගේම අත්තට පත්තන මුළ මුදර්ප්‍රමාණය පණසටදා සාරRCීයි. ඒ ඉතා සරලයි මුදල්ගෙනුව බැර කරලා මේ වැටුප පාවේතන පාලන ගිෙනම හර කිරීමත් සිදුකන්නවා. මීට අමතරව වැටු ප්ලේකනය ඔබට දකගන්න පුළුවන් අවසාන්න කෙලවර දෙකේ. ආයතනයේ සේවක අර්ථසාධක දායකය සහ ආයතනයේFක සඳහා ආයතනයේ විසින් කොපමන අඩුකිරීමක් සිදුකරනවාද කියලා. ආයතනය විසින් සාමාන්‍යෙන් සේවක අර්ථසාධක දායකේ සඳහා සීියට දොල්හක ප්‍රමාණයක් අඩු කරගන්නවා. එයත් ගණනය කරන්නේ සේවකයාගේ මූලිකවැටුපෙන්. ඒගේ හදාක් ප වන මූි වැටුපෙන් සියට ොලහක්කෙන් නිදසී. සේවකයන් තුන්දනාගේ මුලු අඩුකිරීම හයදාහක් වෙනෝ මෙම හයදාහ කියන්නේ ව්‍යාපාරයට වියදම. ව්‍යාපාරය සේවකයා ි සේවකයන් තුන්ද දෙන ෙනුව රුපියල් යදාහ ගවිය යුතු. ඒ වි්‍යාපාරයට වියදමක් වන්න නිසා මේ රුපියල් හයදාහ සේවක අර්ථසාදක අර වියදම්ගෙනු මහාර මේ ප්‍රමාණය කම්කරුද දෙපාතුවෙන්ටට ගව යුතුයි ගවිය යුතු අර්ථසාද කරමු දල්ගිෙන බැ. දැ මේ සීයටට ොල්හෙ අර්සාධකගේ සඳාව වන ගිනුන් තැබීමත් සේවකයාගෙන් අයකර ගන්නා ලද රෘපියල් අටසී එමනත මුළලුව වටිනාකම වන හාර දහ සඳාව වන ගිනුන් තැබ ීම යනු. ආකාර දෙකක්. ඒ දෙක එකට පටලවා ගැනීම බොහෝ වෙලාට සසිසු දරු දරියන් කරනවා අපිට ප්‍රස්්න පත්තරවල දෙක ගණඩපුළුවන්. හරදහ කියන ප්‍රමාණේ ආයතනයට වියදමක් නොවන අතර. ව්‍යාපාර ආයතනය විසින් ගෙවන්නේ සට දොළහක ප්‍රමාණය සහ EF සඳහා සීියයට තුනේ ප්‍රමාණය පමණයි. ඒ ව්‍යාපාරේ වේදමක් ලෙස ගිනුම්ගත කරලා එ ඒ ගෙවිය යුතු. වගකීමක් ලෙස බැර සටහනක් ලෙස දක්කන. ඔබට මේ සාරංශගතව මෙම මං පැහැදිලි කළ ආකාරයට වැටුප් සඳහ වන දිත්ව සටහන් තිරේ දැකගන්න පුළුවන්. ඔව ඉතාම අවශ්‍ය කොටසක් ඉතා සරලව පැහැදිි කිරීමට භාජනය කරනු ලැබ්වා අමිල මහත් මේ විසින්. මේලකට අ අපිට තවත් ඉතා සුළු වේලාවක් තියවෙනවාසාකච්ඡාව කරන යන්නට ම කැමති යික්මනින් ලක්‍ෂන් මහත්මාවත යන තවත් අප කොද මේ මූලික වැටුපද ඒවගේ දීමන සහදල්ල වැටුප ගිනුම්ගතකිරීමට අදා තවත් සරල පහැදිකිරීමක් කරනවන කොහමද කරන්න. හොඳ අප වැටු ගිනුම් තැබීමට අදාලවන දිත්ත සටහන් කතා කරලා තින් නිසා අපපිට උදාහරණයකට යොමම ඉතාමත් පසුව වෙනවා. ද අපි තිරේ දෙෙසට බැලුවොත් අපිට ඉතා සරල උදාහරණයක් දීලා තියෙනවා. එක්තරා සමාගමක දෙදස් අටේ ජනවාරි මාසය සඳහා වූ වේතන ශාරාංශය පහතදී ඇත. මූලික වේතනය රපියල් ලක්ෂ්‍යයි අතිකාලගවීීමම් රපයල් හතලිස්දාහයි, ජීව ඩංක දීමනාව රුපියල් දහදාහයි, එයනුව දළ වේතනය රුපියල් එක්ලක්ෂ පනස්දාහයි මේකවූ අයිතමයන් තුනේ එකතුව. එඒ දලවේතනයෙන් අඩුකිරීමම් කකිපයක් සිිද්ධ කරලා තියෙනවා සේවක අර්ථසාධකාර මුදල රුපියල් දහදාහයි. සේවක නාය අයකිරීමම් රුපියල් දහටදාහයි ෘතිය සබිති සාමාජික ගාස්තු රුපියල් දෙදාහයි. අයිම තුනේ එක තුරපියල් තිස්දාහයි මුළුව අඩිකිරීම් වල එකතු රපියල් තිස්්දාහයි. එයනුුව සේවකයන්ට ගව් ශුද්ධවේතනය දලවේතනය අදාළ අඩු කිරීම් කළලාට පස්සේ ශුද්ධවතනය රුපියල් එකක් ලක්ෂ විසිිදදාහ. ට පත්වෙලා තියෙනවා. එවගේම සේවා යෝජකයාගේ දායක මුදල් අපට ලබාදිීල්ලා තියෙනවා. සේවක අර්ථසාධ කාරමුදල්ල සඳහා රුපියල් පාලුස් දාහක් සහ. සේවාවුක්ති ාර අරමුදලමත් අප EටF කෙල කෙන රුපියල් තුන් දහක් වෙන් කරලා තියෙනවා.ඒවගේම අපිට තවදුරටත් විස්තර සපේලා තියෙනවා සමාගම විසින් මාසික සේවක අර්ථසාධකාරමුදල් දායකේ හා. සේවා නිියුක්ති භාර අරමුදල් දායක්කය ඉල්ළංඟ මාසය තුළදී ගෙවුණු ලබයි. මේ මාසයේ අදාළ අරමුදල් ගෙවුණු ලබන්නේ ඉළංඟ මාසේදී. පෙරමාසේ අරමුදල් ගෙවුණු ලබන්නේ මේ මාසේදී. එආකාරයට. එවගේම සෑම මසකම අවසාන දිනේදී මාසික වැටුප ගෙුණු ලබයි. දෙදස්සටේ ජනවාරි එක දිනට පහත ගෙනුම් ශේෂදී ඇත. ගෙවීතු සේව කාර්ථසාද කරමුදල් ගෙනුම ශේෂය තුන්දාා සයිසියි. ෙවතු සේවා නියුක්ති ාර අර මුදල් ගිනම රපියල් තිස්දාහයි සේවක නයි ගිනුමේශේෂය රුපියල් හාර ලක්ෂ විෂිපන්දා හයි මෙන් අපිට පැහැදිලිවන මේ සේවකර්ථසාද කරමුදල් ගිනුේශේෂය අදාළ වෙන්නේ ගිය මාසයට එය මේ මාසේතුළ ගෙනනු ලබනො. වගේ මේ සේවා නිියුක්ති බාර මුදල් ගනිමේ රුපියල් තිස්දාහ ගියමාසයෙන් පැමිණි ප්‍රමාණයක් මේ මාසය තුළ ගෙවීම සිද්දු කරනු ලබනෝ. අි මේ උදාහරණයට අදා අපෙන් ඉල්ලනු ලබන්නේ අවශ්‍ය වන්නේ දෙදස් අටේ ජනවාරිමාසය සඳහා ලෙජ ගිනුම් අපෙන් ඉල්ලන වේතන පාලන ගෙනුම ගෙවේතු සේවකාර්ථසාධක අරමුදල් ගිෙනුම ගෙවිතු සේවානයොක් තිබාරමුදල් ගෙනම සහ සේවකනා ගෙනුම මෙම ප්‍රශ්නයක්ත් දෙදස් අටවර්ශීයේ උසස් පෙල ගෙනුම් කරන ප්‍රශ්නපත්තරයේ පැමිණි ඒත් ප්‍රශ්නයක්. අපි වේතන පාලන ගෙනම බැලුවත්තහෙම අදල වැටු ප්‍රමාණ අපි මෙහි සහන් කළ යුතුයි දළ වැටු පොපි සටන් කරන්නේ වෙතන ගෙන හර වෙතන පාල ගෙනනුව බැරු පැල්ල ක්ෂ පස්දාහයි. ඒවාගේම කරනු ලබන අඩුකිරීම් ග සේවකාර්ථ සාධකාර මුදල සේව කරණාය ෘත්තිය සමතිදායකා ආදීදේවල් අපි අදාල ඒ ගිනුම්වලට බැර කරලා වෙතන පාලන ගෙනමට හරනවා මෙහිදී අඩු රීම් තුනක් සිදු කරලලා තියෙනවා. අපි ඉසල්ල කතා කලා ගෙවිතු සේවකාර්ථසාධකාර මුදලට රමුදල් ප්‍රමාණය දහදාහයි එවගේම සේවකනාය දහටදාහයි. ඒවගේම ෘතිය සම්මිතියට ගෙවලතිෙන් රොපියල් දෙදාහක්. ඒසියලු දේවල් අපේ වේතන පාලන ගෙනමට හර කරලා අදාළ ගෙනම් වලට ැල බැකිරීම කළ යුතුයි. එවගේම මුදලින්ගෙ වූ ශුද්ධවේතනය රපියල් ෙක්ලක් විසිදහ වේතන පාලන ගෙනම හර කරලා. මුදල් ගෙනුමට බැ කලළ යුතු ඒ කාරකට පුළුවන් බේතර පාලන ගෙනුම සකස් කරන්න. එවගේම ගෙවීතු සේවක අර්ථසාධකර මුදල් ගෙනුම ඉස්සල්ලා මාසයෙන් ඉදිරියට ගෙන ආශේෂය තුන්දස් හැසියි. ඒ අපි මේ ගිෙනු මේ බැරශේෂයක් ලෙස වගකීමක් ලෙස හඳුනා ගෙන තියෙනවයි. වගේේවා යෝජකයා විසින් මේ වර්ෂයේ අර්ථසාධකය සඳාවෙන් කළ යුතු ප්‍රමාණය පාලොස්දාහයි. ඒ ්‍රණයක් මේ ගිෙනට බැ කරලා වැටු පාලන ගෙනමෙන් සේවා සේවකයගෙන් ක ප්‍රමාය දහ හන්දරග යන මුද ලින්ංගව ප්‍රමාණයක් පිහර කරලා තින තුන්දා සයිසියක් ලෙස යනමේ ගිනුේ ශේෂය පහල්ට ගෙන යන ශේෂය උපයල් විසි පන්දාහක් වගකීමක් බවට පත්වවා. ඒයාකාරයටට ඉතුර ගිනුම් දෙකත් ඉදිරිපත් කිරීමේ හැකිියාව යෙනවා නමුත් කාල වෙලා පිළිබඳ පසන නිසා අපි මේ ගිනුම් දෙකට පමණක් අපේ සාකච්ඡාව සීමකරම්. ඉතාමත්. හොඳින් ඒ සාකච්ඡාව ගැනගිය නමුත් අපිට කාලය හරස්වෙනවා අප සඳහාවෙංකර ඇති කාලය මෙතකින් අවසං වන නිසා අප මීළඟට අප විශේෂයෙන් සඳහන් කරන්නට කැමති. අප දැයි දූදරුවන් සඳහා අපි මේ කරනලද සාකච්ඡාව යම්මාආකාරයක ඔවුන්ගේ සාර්ථක ප්‍රතිඵලඳ හේතුවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තවදුරරත් විශේෂත්‍රය සම්බන්ධින් කුම හෝ. ආකාරේ ගැටලු තිබේ නම් මේ දරුවන්ට අවස්සාාව තියෙනවා මේ සම්බන්ධ තියන ගැටලු. අපේ නිෂ්පාදක යිIT ස්වාධීන රූපාණ සේවාාව වික්‍රමසිංගපුර බත්තරමුල්ල කියන ලිපිනේට තමගි තියෙන ගැටලු ඇදිරිපත් කිරීම තුළින් ඉදිරි මෙවන්ම ඌූ සාකච්ඡාවලද අපට ඒවට පිළිතුර දෙන්නට හැකියාව අවස්ථාව තියෙනවා. තින් ඔබසිියලු දෙනානටම සාර්ථක ප්‍රතිඵල ප්‍රාර්ථනා කරමින් අපි සමගන්න තවත් මෙන් ූම වැඩසටහනකින් හමීමේ බලාපොත්ේ.